මාලිගාව වහලා තියෙන ලාවට මිනිසුන් වැඳ ගන්න තැනක් නැහැ. මොකද උඩ මාලෙත් වහනවා පල්ලේ මාලෙත් වහනවා. අලුත් මාලේ මාලිගාවේ ගොඩනැගිල්ල පීබිනුකොල දිව තමයි හදුවත් අර පල්ලෙහා ශාලාව නිකන් වහලා දාලා තිබුණේ. මම ඒක සම්පූර්ණයෙන්ම 1993 දී උපසම්පදාව ගෙනල්ලා අවුරුදු 240ක් සමරන්න තායිලන්ත රජුණන් එංගෙන් අර බුදු පිළිමයක් ගෙනල්ලා මුළු දළදා සිරිතම චිත්‍රවලට ගොඩනගලා මාපලක බුල්ලසාරහාඳුරු ලව්ව අර උපසේන ගුණවර්ධන කලාකරව ලව්ව අන්දලා මුළු දළදා සිරිතම චිත්‍රවලින් දාලා අලුත් බුදුගයක් හැදුවා මහජනයට අර උඩ තේවා වෙලාවේ දොරවල් වහලා තියෙන වෙලාවේදී වැඳ ගන්න. ඉතින් අද බුද්ධ පූජාවත් හාඳුරුන්ට තේවාවත් ඒ හැම දෙයක්ම පිරිකර සහිතව කරන්න විදිහට ඔක්කොම සකස් කළා මාලිගාවේ. ওই බුද්ධ පූජාව හරි පිළිවෙලකට පූජා කරන්න ලැබුණට පස්සේ තමයි මගේ කාලෙදි මාලිගාවට ලැබීම එන්න පටන් ගත්තේ පුදුම විදිහට. ඉතින් ඒකෙන් තමයි මාලිගාව පූජා නගර ටික සංවර්ධනය කරලා මාලිගාව ඉදිරියේ තිබුණු ඇත් වීදිය නැවත මෙව්වා කළා. සෙන් පාවුල් විද්‍යාලය තිබ්බ ඒකත් අයින් කරලා සංස්කෘතික කෝණේ ලව්වා. මාලිගාව වටේම තිබ්බ පූජා භූමිය සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කළා. මුළු මහ මළුවම අද තියෙන විදිහට ක්වීන්ස් හෝටලේ දක්වම දික් කරලා ওই මහමළුව මැදින් පාරක් තිබුණා. ඒ පාරත් මං අගමැතිතුමාලව වස්සලා ඒ කාලේ ප්‍රේමදාස මහත්තයලව මට මුළු නගර සභාවයම ඒ කාලේ විරුද්ධ වුණා. නමුත් මම ඒව ඔක්කොම අභියෝග වලට මුහුණ දීලා වහලා මාලිගාවට මේ වෙන වහකඩක් ක්වීන්ස් හෝටලේ ළඟ ඉදි කරලා මහජන පයින් වැඳ පුදා ගන්න එන විදිහට ওই විදිහට හැදුවේ. මොකද ඉස්සර බස් එකෙන් ඇවිල්ලා බහින්නේ මාලිගාව වහකඩ ළඟ. ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස නිලමෙතුමනි දළදා හාමුදුරුව වෙනුවෙන් දළදා වහන්සේ වෙනුවෙන් විශේෂිත වූ පූජා ක්‍රමවේදයක් තියෙනවා දළදා මාලිගාවේ. අපේ හාමුදුරුවනේ මාලිගාවේ හරිවන්දුරේ තියෙනවා ආයේ ලවල් බුද්ධ පූජා තියෙනවා හන්දෑ ගිලම්පද පූජාව තියෙනවා. දළදා මාලිගාවේ බුද්ධ පූජාවට හල්සීරු 32යි වෑංජන 32ක් පූජා කරනවා. මොකද එදා රජවාසලේ රජුරුවන්ට හදපු දෙයමයි රජුරු පූජා කරන්න කිව්වේ දළදා වහන්සේට කීර්ති රාජසිංහ රජතුමා. මොකද රජුරුවමයි හේම කදා අරගෙන ඒ පූජාවල් අරගෙන ඉන්නේ. එතකොට රජුරුවම තනිකර තනි රත්‍රෙන් රම් පාත්‍ර හතරක් හදලා පූජා කරලා තියෙනවා හල්සීරු 8-8 පූජා කරන්න. ඉතින් ඒ වගේ රජුර භක්තියෙන් ඒ වගේම ඉඩකඩම් පූජා කරලා තිබුණා. හම්බ කුඹුරු පූජා කරලා තිබුණා. ඒ කුඹුරු වල ආදායමෙන් දළදා වහන්සේගේ බුද්ධ පූජාව කරගෙන ඉන්නේ. නමුත් මම මාලිකාවට පත් වුණාට පස්සේ මම ඒක දැන් මහජනයතාවට ඒක අවස්ථාව හදලා දීලා තිනවා. පළවෙනි ගිලම්පසයි හීල් දානේ දෙවෙනි ගිලම්පසයි දවල් දානේ ඒ වගේ පූජා කරන දවස් 365ම මම වෙන් කළා. දැන් දින දෙන විදිහට වැඩපිළිවෙලක් හදලා මුර්තැන්ගේ අලුතේ වැඩ කරලා හරි කසලා ඒකේ උණු බුද්ධ පූජාව පූජා කරන විදිහට සකස් කරලා තිබ්බා. මොකද නැත්තම් පාන්දර වෙනකොට මේවා සමහරව පිරුණු වෙනවා. ඉතින් ඒකින්ද වෙනම මම මුර්තැන්ගේ අලුතෙන් නවීකරණය කරලා හැදුවා. ඒවා උණු බුද්ධ පූජා මේවා කරන්න. ඒ වගේම විස්රාම ශාලාවත් හැදුවා. සම්පූර්ණයෙන්ම බුද්ධ පූජාවට එන අයට නවත්තන් ගෙනල්ලා ඒ කටයුතු දානමාන හරියට කරන්න. මොකද විස්රාම ශාලාවක්වත් තිබුණේ නැහැ මාලිකාවට. ඉතින් ඒකත් මම තමයි හදලා පූජා කෙරුවේ මේ මහජනගේ ආධාරයෙන් හැදුවේ. ඒ වගේම දැන් දළදා වහන්සේට තේවාවට එන භික්ෂුන් වහන්සේලාට ඉස්සර උයන්න ළමයෙක් අරන් එනවා. ඇවිල්ලා ඒ මුත්තැන්ගේම වෙනම පැත්තක උයා ගන්න ඕනේ. ඒ වගේම ඒ හාඳුරු දැන් තේවාමාරු වෙනකොට වුණත් මේ චාරිත්‍රයක් හැටියට හාල් තුන පහ එලෝලු ඔක්කොම මල්වත්තෙන් අස්කිරිට බාර දෙනකොට අර තේවාව කාමරේ තියලා තමයි යන්නේ. ඇයි ඒ උයාගෙන ඒ හාඳුරු වල දන්න ඕනේ. පස්සේ මම කරපැටි ඒකත් අනිවාර්යෙන් දානේ මාලිගාවෙන් දෙන විදිහට හැදුවා. ඒකල මාලිගාවේ යට කුප්පරා කාමරේ සම්පූර්ණයෙන් මම අයින් කරලා දානශාලාවක් කරලා 109කට ඇති වෙන්න දානේ දෙන්න පුළුවන්. ඒකල තේවාවේ වඩන හාඳුරුන්ට ඒ වගේම ඒ දාන දෙන අයට භික්ෂුන් වහන්සේලාට අනිවාර්ය කරලා දාන දෙන එක.
ඉතින් දවස් 365ම තේවා වෙන ආහාරුන්ට දාන ටිකක් ලැබෙනවා ඒ වගේ වස් දාන අරමුවත් මාළිකාව හොඳට කරන්න පුළුවන් මොකද ඉස්සර පාත්‍ර දාන කරෙන්නේ උඩමාලේ අර පිරික්කොටුවේ එන ආහාරු අර පූජා කරන පාත්‍රයකට ඒවා අරන් යනවා ඊළඟට වැවරවුමේ අර පිරිකර බෙදා ගන්න බැරුව ඒ ආහාරුත් එක්ක එන අර මේ ළමයි අර අභිත්‍යෝ ටික ඒක බෙදා ගන්න බැරුව දාගලා ඉතින් මිනිස්සු දැක්කාම හොඳ නෑනේ මං ඒව ඔක්කොම වෙනස් කරලා සම්පූර්ණයෙන්ම මේ ගරුත්වයක් ඇති වෙන විදිහට දානශාලාව 109කට දාන දෙන්න පුළුවන් විදිහට යට හැදුවා හරි ගස්සලා මාලිගාව වහලා තියෙන ලාවට මිනිසුන් වැඳ ගන්න තැනක් නෑ මොකද උඩ මාලෙත් වහනවා පල්ලෙ මාලෙත් වහනවා අලුත් මාලේ මාලිගාවේ ගොඩනැගිල්ල පීබිනුකොල දිව තම හැදුවත් අර පල්ලෙහා ශාලාව නිකන් වහලා දාලා තිබුණේ මම ඒක සම්පූර්ණයෙන්ම 2000 1993 දී උපසම්පදාව ගෙනල්ලා අවුරුදු 240ක් සමරන්න තායිලන්ත රජුණන් එංගෙන් අර බුදු පිළිමයක් ගෙනල්ලා මුළු දළදා සිරිතම චිත්‍රවලට ගොඩනගලා මාපලක බුල්ලසාරහාඳුරු ලව්වා අර උපසේන ගුණවර්ධන කලාකරවලා ලව්වා අන්දලා මුළු දළදා සිරිතම චිත්‍රවලින් දාලා අලුත් බුදුගයක් හැදුවා මහජනයට අර උඩ තේවා වෙලාවේ දොරවල් වහලා තියෙන වෙලාවේදී වැඳ ගන්න ඉතින් අද බුද්ධ පූජාවත් හාඳුරුන්ට තේවාවත් ඒ හැම දෙයක්ම පිරිකර සහිතව කරන්න විදිහට ඔක්කොම සකස් කළා මාලිගාවේ ওই බුද්ධ පූජාව හරි පිළිවෙලකට පූජා කරන්න ලැබුණට පස්සේ තමයි මගේ කාලේදී මාලිගාවට ලැබීම එන්න පටන් ගත්තේ පුදුම විදිහට. ඉතින් ඒකෙන් තමයි මාලිගාව පූජා නගර ටික සංවර්ධනය කරලා මාලිගාව ඉදිරියේ තිබුණු ඇත් වීදිය නැවත මෙවුවා කළා. සෙන් පාවුල් විද්‍යාලය තිබ්බ ඒකත් අයින් කරලා සංස්කෘතික කෝණේ ලව්වා. මාලිගාව වටේම තිබ්බ පූජා භූමිය සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කළා. මුළු මහ මළුවම අද තියෙන විදිහට ක්වීන්ස් හෝටලේ දක්වම දික් කරලා ඔය මහමළුව මැදින් පාරක් තිබුණා ඒ පාරත් මං අගමැතිතුමාලව වස්සලා ඒ කාලේ ප්‍රේමදාස මහත්තයලව මට මුළු නගර සභාවයම ඒ කාලේ විරුද්ධ වුණා නමුත් මම ඒව ඔක්කොම අභියෝග වලට මුහුණ දීලා වහලා මාලිගාවට මේ වෙන වහකඩක් ක්වීන්ස් හෝටල ළඟ ඉදි කරලා මහජන පයින් වැඳ පුදා ගන්න එන විදිහට ওই විදිහට හැදුවේ මොකද ඉස්සර බස් එකෙන් ඇවිල්ලා බහින්නේ මාලිගාව වහකඩ ළඟ අර පන්සල් වීදිය කියලා තියෙන සම්පූර්ණ වතුරමල් දාලා මහමළුවේ දණිය ළඟට තනකොළ හරක් බඳිනවා. ඉතින් ඒ විදිහට ඔක්කොම හරි ගස්සලා මාලිකාවේ මගුල් මඩුව තියෙන තැන සම්පූර්ණ ඒ පැල ත්‍රිකෝණී ලව්ව සංරක්ෂණය කළා. ඉස්සර එක එක්කෙනා ඇවිල්ලා ටවුමේ ඉන්න මේ මේ ඇවිදින අය නාලා අර මේ රෙදි වනනවා වැල් බැඳලා මගුල් මඩුවේ ඔක්කොම සුද්ධ කෙරුවා. කරලා සම්පූර්ණ මගුල් මඩුව තරණ අපේ උතුම් තැන මාලිකාවටම මේක ඇතුළත් කරවලා බලෙන් මං ඒව කෙරුවේ පුරාවිද්‍යාවකින් අවසර ගත්තෙත් නෑ. ඒවා පුරාවිද්‍යාවේ ස්මාරක ඒගොල්ලන්ට අයිති ගොඩනැගිලි. ගණන් ගත්තේවත් නෑ. මම ඒව ඔක්කොම ඒව කළා සංරක්ෂණය කළා මම කළා මාලිගාව ළඟ උසාවිය තිබ්බා. ඔය උසාවිය අයින් කරගන්න බැරුව තිබුණේ ඔක ඉස්සර කච්චේරිය. ඉංග්‍රීසියෙන් හදලා මගුල් මඩුව ළඟ. ඒ කච්චේරිය පස්සේ අලුත් කච්චේරිය හදලා ගෙන්චාන් පස්සේ ඒක උසාවි සංකීර්ණය කෙරුවා. පස්සේ මගේ අප්පච්චි අධිකරණ ඇමති කාලේ වෙනම් මං කරපඩේ අපචිලා දාලා ගත්ත නියෝගයක් උසාවි අයින් කරවන්න ඔතනින් අයින් කරන්න ගියාම ඕකට ප්‍රශ්නයක් ආවා කොහෙද උසාවියක් හදන්නේ කියලා පස්සේ මාලිකාවේ ඉඩම් තිබ්බා ඔය ගැටඹේ ඒවා රජයට දීලා ඒවා අත්පත් කරගෙන තමයි අලුත් උසාවි සංකීර්ණේ කාලේ මේ හදන්න පටන් ගත්තේ ඒකලා තමයි ඔය මේ අලුත් උසාවි ගියේ ඉතින් පස්සේ මේ මේක මේ මේ උසාවිය අයින් කරන්න ගිය වෙලාවේ ප්‍රශ්න ආවා නීතිඥයෝ මට දොස් කියන්න පටන් ගත්තා පස්සේ මේ පූජා නගරේ අප්පච්චි මේ 1980 ප්‍රේමදාස මහත්තයලව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ගැසට් කෙරෙව්වා. ඒකේ වෙනම දැම්මා දල්දා මාලිගාවට අනුසාංගික නොවන සියල්ලම ඉවත් කළ යුතුයි කියලා. කළා හද නැතුව හිටියා. මොකද අප්පච්චිට ඕක හොඳට පුරුදුයි. මොකද අප්පච්චි තමයි අනුරාධපුරේ පූජා නගරේ කෙරුවේ. ඒ කාලේ මහදිසාපති හැටියට. 1958 ඉඳලා 62 කාලේ අනුරාධපුරේ නව නගරය ඇති කරලා ඔය පූජා නගරේ තියෙන ගොඩනැගිලි ඔක්කොම අයින් කෙරුවා. අන්‍යාගම් සිද්ධාස්ථාන ඔක්කොම අනුරාධපුරේ ඉවත් කෙරුවා. 58 ඉඳලා 62 වෙනකම්. ඉතින් ඒ පළපුරුද්ද තව අප්පච්චිලව ඔක ගැසට් කෙරුවලා මෙව කරේ මොකද අප්පච්චි දිවයින් නිලමෙන් ඉස්සලා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියා. ඒ කාලේ තමයි 1972 දී ඒ කාලේ සංස්කෘතික අමාත්‍ය SS කුලතිලක මහත්තයලව නුවර පූජා නගරේ කණු හතරක් හිටෙව්වා. කරලා මේක මේ ආරම්භ කෙරුවා. නමුත් කරගන්න බැරි වුණා. අප්පච්චිගේ දිවයින් කාලෙත් ඔක අප්පච්චිට කරගන්න බැරි වුණා. මම ඇවිල්ලා තමයි තල්ලු කරලා දැම්මේ ඔක්කොම මේ අයින් කරලා බැනුන් අහද්දිත්
ඔක්කොම ගොඩනැගිලි අයින් කළා උසාවියත් අන්තිමේදී අයින් කළා මොකද අර ගැසට් එක අනුව මාලිගාවට මේ බාර දෙන්න උනා උසාවිය පස්සේ 2004 මම අයින් වෙන්න ඉස්සලා උසාවි සංකීර්ණයේ මේ මම බාර ගත්තා අරගෙන සංස්කෘතිකුන්ට බාර දීලා තිබුණා මේක කෞතුකාගාරයක් හදන්න මොකද 1972 ජනරජ දිනේ උත්සව වෙලාවේදී හිටපු ජනාධිපති විලියම් ගෝපාලලාව මහත්තයා එතුමා යෝජනාවක් කරලා තිබුණා සංස්කෘතික අමාත්‍යාංශයට නුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරයක් හදන්න කියලා ලෝකේ බුද්ධාගම පැතිරිලා ගිය හැටි ඒක ඒ කාලේ යෝජනාව ලිඛිතව දීලා තිබුණේ මගේ අප්පච්චිට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් හැටියට අප්පච්චිට මේක අදහස තිබුණ නිසා අප්පච්චි මේක ඔක්කොම හදලා තිබුණා මම ඒ කාලේ මහාචාර්ය ප්‍රේමතිලක මහත්තයා ලව්වා මේකේ ඔක්කොම සැලැස්ම හැදුවා හදලා මේක ඉවර කරන්න යනකොට 2004 මම ගොඩනැගිල්ල අරන් 2005 කරනකොට මාව අයින් වුණා මාලිගාවේ ඉතින් මට කරන්න බැරි වුණා නමුත් අර ප්‍රේමතිලක මහත්තයාගේ සැලැස්ම අනුව දැන් ඒක ඉන්න දිවයින නිලමිට ඒ කටයුතු අවසන් කරලා තියෙනවා එහෙමයි ඒ ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරයේ තෙතෙන්ට ආවේ නමුත් ඒ ගොඩනැගිල්ලත් අපේ කාලේ තම අයින් කළාම දැම්මේ මං හිතන්නේ ආපස්සට හැරුණාම ඔබතුමාට ඔබතුමාගේ සේවා කාලයේදී පුදුම තරම් වැඩ කොටසක් ගල්ලා තියෙන අද ගෞරවාන්විත ලෙස මිනිසුන්ට දලදා මාලිගාව වඳින්නට ඉඩ හසර ලැබිලා තියෙනවා